හැබැයි කොහමද ඔයගලන්ට ඔයගොල්ලෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා විෂු එඩිට්ස් එකට. ඉතින් ඔන්න අද මම ඔයගලන්ට අරන් ඇවිල්ලා තියෙන්නේ හෙයා චැලෙන්ජ් එකක්. ඉතින් ඇත්තටම මම මේ කලින් කෙසෙල් මගේ කොන්ඩිට යූස් කරලම නැහැ. ඉතින් බිත්තර පාවිච්චි කරලා තිනවා, යෝගට් පාවිච්චි කරලා තිනවා, කරපිංච ලූණු හැමදේම පාවිච්චි කරලා තිනවා. නමුත් කෙසෙල් කියන දේ මම පාවිච්චි කරලම නැහැ. ඉතින් ෆස්ට් ටයිම් තමයි මම මේක පාවිච්චි කරන්නේ. අපි බලමු කොහොමද මේ අත්දැකීම මට මොන වගේ දෙයක් වෙයිද කියලා. ඉතින් අපි බලමු කොහොමද මේක කරන්න කියලා. ඉතින් එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක තුලන්න මම ඔයාලට රිසල්ට් මගේ කොණ්ඩෙන් ලැබෙන රිසල්ට් එක වගේම ඒකේ ආෆ්ටර් බිෆෝ එකකුත් මම ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැමෝටම. ඉතින් අන්න මේකට ගන්න ඕනේ මෙන්න මේ වගේ තරමක් ඉදුණු කෙසෙල්. ඉතින් මේක තාම හරියට මිදිලා නැහැ. නමුත් මම ගෙනා ෆැබ්‍රිය මම හිතනවා 7 days වෙද්දී ඉදිලා තියෙයි කියලා. හරි, එහෙනම් බලමු කොහමද මේක හදන්නේ කියලා. ඉතින් මුලින්ම බ්ලෙන්ඩර් කප් එකට අපි කෙසෙල් ගෙඩි දෙකක් දාගන්නවා. ඒක ඔයගොල්ලන්ගේ කොණ්ඩේ ලෙන්ත් එක අනුව ඩිපෙන්ඩ් වෙනවා. ඊළඟට වතුර ටිකක් එකතු කරගන්න. මම කලින් චුට්ටක් එකතු කරා, ඒ නිසා දැන් වීඩියෝ එකට ටිකක් එකතු කරගත්තා. ඊළඟට හොඳට බ්ලෙන්ඩ් කරගන්න තමයි තියෙන්නේ.
අපි බ්ලෙන්ඩ් කරගත්ත එකේ සීඩ්ස් ටික එහෙම නැත්නම් අර ඇට ටික මූණේ ගාන්න ඕනි කියලා මට හිතුණා. ඉතින් මම ඒ පේස්ට් එක මූණේ ගෑවා. කරන්න එක දිගට. නමුත් මම දවස් පහ යනකොට මට පොඩක් අසනීප
ගතියක් ආව පොඩි සෙම අමාරුවක් වගේ. ඉතින් ඒ නිසා මට අසර මිතුරු දවස් දෙක ගන්න බැරි වුණා. නමුත් දින හතක් මම අනිවාර්යයෙන්ම ඊළඟ පාර චැලෙන්ජ් එකක් ගේනවා නම් දින හතක් ඒක කන්ටිනියු කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබලන්ට කතා කරන්න මම ආවේ අද මොනවාද මට වෙච්ච වෙනස්කම් සහ මොනවාද තියෙන අත්දැකීම් කියලා කතා කරන්න. ඉතින් ඇත්තටම සතිය මැද වෙනකොට, ඒ කියන්නේ බදාදා වගේ වෙනකොට මගේ කොණ්ඩෙ ටිකක් ෆ්‍රිසි වගේ වුණා. මුලින්ම මම හිතන්නේ එක දිගටම නාක නිසා, ෂැම්පු කරපු නිසා වෙන්න ඕනේ. ඉතින් ඒ දෙක ඇත්තට ප්‍රශ්නයක් වුණේ කුටි කන්ඩිෂන් කරාට පස්සේ. ඒ කියන්නේ අර ගොඩක් කොණ්ඩෙ නිකන් අර අවුල් ගතියක් වගේ වෙන්න බදාදා විතර වෙනකොට. ඉතින් නමුත් ඒක මගේ ඇල්ල ගියා හොඳට කන්ඩිෂන් කරාට පස්සේ. ඉතින් ඔබලන්ට විශේෂයෙන් කියන්න ඕනේ මම කොණ්ඩෙ ෂැම්පු කරා. ඉතින් ඔබලන්ට ෂැම්පු කරන්න ඔන්නම් මේ චැලෙන්ජ් එක කරලා බලන්න පුළුවන්. නමුත් මම අර එක එක ගඩවලට ගිය නිසා මම කෙසෙල් තියාගෙන ඉන්න බැරි නිසා මම කොණ්ඩෙ ෂැම්පු කරා. ඉතින් සහ ඒ දේවල් තමයි ඔයගලන්ට විශේෂයෙන් කියන්න තියෙන්නේ. සහ වාසි තියෙනවා කොණ්ඩෙ ගොඩක් ෂයින් වෙලා වගේ ඔයගලන්ට පේනවා. ඉතින් කිසිම මම මෙතනදී ඔයිල් එකක්වත් කිසිම දෙයක් ඔලුවට යූස් කරලා නැහැ. ඉතින් අතරම කොණ්ඩෙ ලොකු ෂයින් එකක් තියෙනවා. කලින් සැරේට වැඩිය මම ඒක ඔයගලන්ට ආෆ්ටර් බිෆෝ එකක් පෙන්නන්නම් අනිවාර්යෙන්ම. ඉතින් කොණ්ඩෙ ෂයින් වෙලා වගේ ලොකු වොලියම් එකක් තියෙනවා කොණ්ඩේ අල්ලනකොට ඔයගලන්ට ඒක තේරෙයි. මේ ට්‍රීට්මන්ට් එකෙන් ඇත්තට මම දවස් පහක් කරපු ට්‍රීට්මන්ට් එකෙන් මට තියෙන අත්දැකීම තමයි මම ඔයගලන්ට කියන්නේ. ඉතින් හොඳ වොලියම් එකක් තියෙනවා. ඒ වගේම ඩ්‍රැන්ඩ්‍රෝ ෆැක්ටරිම ගිහින් තියෙන්නේ. මම ඔයගලන්ට මේක පෙන්නන්නම් ලං කරලම. කොණ්ඩේ ඇත්තටම ඩ්‍රැන්ඩ්‍රෝ නැහැ ඔළුවේ. ඉතින් ඒක ඔගලන්ට පේනවා මං හිතන්නේ. ඉතින් සමහර මගේ කොණ්ඩෙ ලාවට ඩ්‍රැන්ඩ්‍රෆ් තිබ්බා. නමුත් මේ ට්‍රීට්මන්ට් එකෙන් පස්සේ ඩ්‍රැන්ඩ්‍රෆ් තිබුණේ නැහැ. ඉතින් මේ ට්‍රීට්මන්ට් එකෙන් පස්සේ මගේ කොණ්ඩෙ ඩ්‍රැන්ඩ්‍රෆ් සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා තිබුණා. ඉතින් ඒකත් මං දකින විදිහට වාසියක් මේ ට්‍රීට්මන්ට් එකේ මම දැක්ක. සහ මම ඔගලන්ට මේකේ බෙනිෆිට්ස් ඉස්සරහදී පෙන්නවා. මේ වීඩියෝ එකේ තියෙන මොන වගේ මේ චැලෙන්ජ් එකේ තියෙන බෙනිෆිට්ස් මොනවාද කියලා. ඉතින් ඒ දේවල් තමයි ඔගලන්ට විශේෂයෙන්ම කියන්න ඕනලා තිබුණේ. ඉතින් ඇත්තටම හොඳ චැලෙන්ජ් එකක් මම කාලෙකට පස්සේ කරපු. ඉතින් තව ඉස්සරහට ලොකු චැලෙන්ජස් ගේන බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් එහෙනම් මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් ඔගලත් මේ චැලෙන්ජ් එක කරලා මාත් එක්ක ෂෙයාර් කර කොහොමද ඔගලගේ අදහස් කියලා. ඉතින් එහෙනම් මම හිතනවා ඔගල මේ වීඩියෝ එක ගොඩක් හොඳට රස විඳ කියලා. එහෙනම් අලුත් වීඩියෝ එකක් අරන් එනකන් අදට මම ගිහින් යන්නම්. බයි බයි. ඒ වගේම ඔගලට කියන්න ඕනේ මම මේ බනානා කොණ්ඩේ වගේම මූණෙත් ගෑවා. ඉතින් මූණෙත් වගේ කොහොමද ඒක බලපෑවේ කියලා මම ඔයාලට කලින් වීඩියෝ එකක් අරගත්තා. ඉතින් මේ මම ඔයාලට දැන් පෙන්නනම් මේක ලයිව් මගේ මූණ කොයි වගේද කියලා. ඉතින් ඔයාලට පේනවා මේ නිකට හරියම තිබ්බ පිම්පල්ස් ගොඩක් අඩු වෙලා තියෙනවා මෙන්න මේ ට්‍රීට්මන්ට් එකෙන් පස්සේ. මේ තියන්නේ මගේ මූණ දැන් තියෙන තත්ත්වය. ඉතින් මම ඇත්තටම ගොඩක් හැපි වෙනවා. මොකද මගේ පිම්පල්ස් අඩු වෙලා තියෙනවා. ඔයාලට ආෆ්ටර් බිෆෝ එක දැක්කම තේරෙයි. කලින් සැරේට වැඩිය පිම්පල්ස් අඩු වෙලා තියෙනවා කියලා මේ දවස් පහේ බලන ට්‍රීට්මන්ට් එකෙන්. අපි දැන් බලමු ෆයිනල් රිසල්ට් එක කොහොමද කියලා.